සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මහීව සහ අර වැදගත්තර ගෑන් ළමයා කතා කර කර ඉන්න එක මාටුනාට පස්සේ අවංකවම කියනවා නම් වෙද මහත්තයා මොන වගේ කාරණාවක් කියයිද අපිට අද වීඩියෝ එක තුළින් මේ සම්බන්ධව කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා කියන දේ ගැන තමයි මං අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක මතක් කරන ප්‍රධානම කාරණාවක් බවට පත් වුණා කියලා තමයි අද වීඩියෝ එක හරහා මම ඔයාව දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට ලොකුම කැමැත්තක් ඔයා සතුව තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන ප්‍රධානම කාරණේ බවට පත් කරගත්ත කියන කතාව අද වීඩියෝ එක හරහාම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තමයි තියාගන්න. ඉතින් තව දෙයක් මම ඔයත් එක්ක මේ මොහොතේදී ගෙනහැර දක්වන්නට කැමති වෙනවා. ඇත්තටම මේ වෙද මහත්තයෙක්ගේ හීන තමයි තමන්ගේ දරුවන්ව නිසි මාර්ගයකට ගන්න එක. ඒ කියන්නේ තමන්ගේ දරුවන්ව වෙද නෝනලා කරන එක තමයි බලාපොරොත්තුව. ඉතින් ඇත්තටම තමන්ට පුතෙකුත් නැති නිසා මේ දුවලා තමයි මේ දේ කරන්න ඕනේ. අනිත් එක ගෑන් ළමෙන්කට ඔබිනම රස්සාව මේක. ඉතින් මේක රස්සාවකටත් වඩා යහගිය දේවකාරියක් කියන එක වෙද මහත්තයා නිරන්තරයෙන්ම තේරුම් කරලා දුන්නත් මේ ළමයි කිසිම දෙයක් කනකට ගන්නෙ නැහැ. හැබැයි මේකේ වටිනාකම දන්න අය හොඳටම මේ දේවල් තේරුම් ගන්න ඕනි කියන කතාව අපිට විශ්වාස කරන්නත් පුළුවන් කමක් ලැබෙනවා කියන කතාව තමයි මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමක් තියාගන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහාම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු රසක්ම තියාගන්නේ කියන කතාව අද මම මේ මොහොත වන විට ඔයාට මතක් කරලා දෙන දෙයක් බවට තමයි පත් කරගත්තේ කියන දේ ගැන විශේෂම කාරණාවක් මම ඔයත් එක්ක මෙතනදී එකතු වෙලා කතා කරන්න උත්සාහ කරනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන ප්‍රධානම දෙයක් බවට පත් කරගත්තේ කියන කතාව මම මතක් කර සිටිනවා. ඉතින් කොහොම වුණත් ඔයා විශ්වාස කරන්න මේ වෙලාවේ වෙද මහත්තයා හරිම වේදනාවකින් ඉන්නේ. ඉතින් මෙතනදී අනිවාර්යෙන් පොරොන්දුවක් ලබා දෙන්නත් ඉඩකඩක් තියෙනවා කියලයි අපි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් එකතු කරගන්නේ. ඉතින් ඒ පොරොන්දුව වෙන කාරණාවකුත් නෙවෙයි කියන කතාව අද අපිට වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නටත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් අපි මතක් කර සිටින්නේ. කොහොම වුණත් වෙද මහත්තයට ඒක ලොකු සැනසීමක් බවට පත් වෙනවා කියන දේ ගැන මම අද වීඩියෝ එක හරහා මතක් කරනවා.